එක්දහස් නවසය අසූහය වසරේ නොවැම්බර් එකුළොස් වනදා. ශීත ඉරුතුව පැවති සීතල සවස්වරුවක ලන්ඩනයට වයඹදිසින් වූ නැක්බරෝගම්මානය. ඇය ඩවුන් ඇෂ්වර්ත් වයස අවුරුදු දාසයයි. ශීත ඉරුතුවේ ගම්මානයම නිවාස තුළටම වී සිටි සැන්දෑවක. ඇෂ්වර්ත් ඇගේ නිවසින් පිටවන්නේ තම හොඳම මිතුරිය වන ජෙසි මුණගැසීම සඳහා ඇගේ නිවසට යන අපේක්ෂාවෙන්. නමුත් ඒ ගමන ඇගේ අවසන් ගමන බව ඇය කිසි ලෙසකින්වත් නොසිතන්නට ඇති. ඒ ගමනේදී ඇෂ්වර්ට සිදුවූයේ කුමක්ද? රාත්‍රිය වෙනතුරුත් ඇය නිවසට නොපැමිණීම ඇෂ්වර්ගේ මව්පියන්ට ප්‍රහෙලිකාවක් වුණා. ජෙසිගේ නිවසින් ඇය නැවත පැමිණි බව දැනගත් ඇෂ්වර්ගේ පියා හිම වරුසා මැද්දේ ඇය සොයා යන්නට තීරණය කළා. අවසානයේ ඇෂ්වර්ත්ගේ පියාට හමු වූයේ ඇගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරයි. පොලිසිය මෙම අබිරහස් මරණයේ සුළමුළ සොයන්නට වුණා. දහසේ හැවරදි ඇෂ්වර්ත් දූෂණය කර ගෙල සිරකර මරාදමා ඇති බව එහිදී අනාවරණය වුණා. එසේනම් අපරාධකරු කවුද? මුළු මහත් ලෝකයේම අපරාධ නීති ශාස්ත්‍රයේට DNA තාක්ෂණය හඳුන්වා දීමට මුලපිරු ඒ ඓතිහාසික අපරාධ විමර්ශනයයි මේ. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග කලින් අපි වැඩසටහන් කිහිපයක් ඔබට ඉදිරිපත් කළා. බොහෝ දිනෙකගේ විවිධ ප්‍රතිචාර මේ වැඩසටහන තිබ්බ ඉහළ ප්‍රතිචාර. මම අදත් සූදානම් වෙන්නේ අපරාධ නීති ශාස්ත්‍රයේ වැදගත් මාතෘකාවක් ගැන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග සාකච්ඡා කරන්න. සාමාන්‍යයෙන් සමාජයේ කතා කරනවා අපරාධ කරුවන්ව කොහොමද කොටු කරගන්නේ කියලා. අපරාධ කරුවන් කොටු කරගන්න විද්‍යාත්මකව පාවිච්චි කරන තාක්ෂණයක් තමයි DNA තාක්ෂණය. DNA තාක්ෂණය යොදාගෙන ලෝකයේ ප්‍රථම වතාවට අපරාධකරුවන් කොටු කරගත්ත සිදුවීම තමයි අද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කතාවේ මුලින්ම පටන් ගත්තොත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මේ DNA තාක්ෂණය යොදාගත්ත සිද්ධිය හැටියට හඳුන්වන්නේ අපේ රටෙන් නෙවෙයි. මොකද්ද මේ රට, කොහොමද මේ තාක්ෂණය එළියට එන්නේ? තිල්නේ, දැන් මේ නව සහස්රකේ, එහෙම නැත්නම් 2000න් පස්සේ අපරාධ විමර්ශනය සඳහා ඉතා ඉහළින්ම භාවිතා කරන තාක්ෂණයක් තමයි DNA තාක්ෂණය. ඇත්තටම DNA තාක්ෂණය අපි ළඟ තිබුණා නම් සතාසිවම් ඝාතනයේදී වැරදිකරුවා නෙමෙයි අත්අඩංගුවට ගත්තේ, සාක්ෂිකරුවව අත්අඩංගුවට අරගෙන අපරාධකරුවව සාක්ෂිකාරයක් කරපු අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මේ අපරාධය විසඳ ගන්න තිබුණා. ඉතින් එච්චර වටිනා දෙයක්. ලෝකේ බොහෝ දියුණු රටවල් දැන් DNA භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ DNA අපරාධ විමර්ශනය සඳහා භාවිතා කරලා අපි සාර්ථක ප්‍රතිඵල ලබලා තියෙනවා. පළමුවෙනි සිද්ධිය තමයි හෝකන්දර සය මිනිමැරුම සිද්ධිය. ඊට පස්සේ මෑත කාලයේදී ඉතාමත්ම ආන්දෝලනාත්මක සිද්ධියක් වෙච්ච කොටකෙතන ඝාතන සමූහය, එහෙම නැත්නම් දාම ඝාතනය විසඳීමට පවා අපි උපයෝගී කරගත්තේ DNA. ඉතින් මේ DNA සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයෙක් වන සර් ශ්‍රීමත් ජෙෆ්රි ලුයිස්ට. ඉතින් ඒ DNA හොයාගත්ත කතාවත් හරිම රසවත්, හරිම ආන්දෝලනාත්මක කතාවක්. ඒ ගැන තමයි තිලිනි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, කොහොමද මේ සිදුවීම පටන් ගන්නෙ? ඒ කියන්නේ එදා එංගලන්තයේ DNA හොයාගත්ත සිදුවීම. ඔව්, එංගලන්තයේ ලෙස්ටර්ෂයර් කියන කුඩා ප්‍රාන්තයක්, ලිස්ටර්ෂයර් ප්‍රාන්තයේ තවත් කුඩා ගම්මානයක් තියෙනවා නැක්බරෝ කියලා. මේ නැක්බරෝ ගම්මානය ඔබ දන්නවා එංගලන්ත සංස්කෘතියේදී අර කුඩා ගම්මානයේ ඉන්න පවුල් සේරම පබ් එකක් තියෙනවා. අනිත් අවශ්‍ය කරන මූලික අවශ්‍යතා වෙන එක ඔවුන් එකට බැඳිලා ඉන්නේ. ඒ ගමේ මිනිස්සු සේරම ඒක ඒ විලේජ් කන්සෙප්ට් එක. එතකොට මේ ගමේ හිටියා ටිකක් සුරූපී තරුණියක්. ඇය නම ඩවුන් ඇෂ්වර්ත්, අවුරුදු 16යි වයස. එතකොට මේ සිද්ධිය වෙන්නේ ශීත ඍතුවේ මුල් කාලේ, නොවැම්බර් මාසේ. ඉතර
නොවැම්බර් මාසෙ වෙද්දී එංගලන්තේ හවස 3-4 වෙද්දී බොහොම දැඩි සීගතුවක් යනවා, මීදුම ගලාගෙන යනවා, අන්ධකාර වැටෙනවා. ඉතින් මේ ඩවුන් ඇෂ්වර්ත් ගියා එයාගේ මිතුරියක් හොයාගෙන මේ එයාගේ නිවසේ ඉඳලා මීටර් 200ක් විතර තියෙන එක ගම්මානෙම නිවසකට මේ දෙන්න ගිහිල්ලා, ඉතින් එක සමෝයසේ තරුණියක් දෙන්න කතා කර කර ඉඳලා පුරුද්දක් ලෙස එයා මෙයාගේ ගෙදරට එනවා, මෙයා එයාගේ ගෙදරට යනවා. රෑ 7-8 වෙද්දී කොහොමත් ආපහු එනවා. සාමාන්‍ය වශයෙන් ඇය රෑ 7-7:30 වෙද්දී එනවා. නමුත් ඩවුන් ඇෂ්වර්ත් එදා ගෙදර ආවේ නැහැ. ඇයගේ පියා මේ ගැන ටිකක් අවදියෙන් හිටිය අවධානයෙන් ඉඳලා එයා කතා කළා. ටිකක් වෙලාව පණිද්දී අර ගිය මිතුරියගේ ගෙදරට, මිතුරියගේ පියාකු අනේ නැහැ, හරියටම 7 වෙද්දී ඩවුන් ගියා මේ ගෙදරින්. පස්සේ මේගෙන් ඇයගේ පියා කලබල වුණා. කලබල වෙලා ඇගේ නිවසේ ඉඳලා මේ නිවසට ආවා. මේ නිවාස දෙකියම කට්ටිය එකතු වෙලා පාර දිගට හෙව්වා. එතකොටත් ඉතින් අර ටිකක් හිමපතනේ එහෙම ආරම්භ වෙච්ච වකවානුව සීත ඍතු මුල් කාලේ. නමුත් ඔවුන්ට ඒ අවස්ථාවේදී කරගන්න දෙයක් නැතුව ගියා. පස්සේ ගමේ ඉන්න කොටසකුත් එකතු වෙලා, තරුණයෝ එහෙම එකතු වෙලා මේ ඩවුන් ඇෂ්වර්ත් කොහෙද මොකද වුණේ කියන එක හෙව්වා. හොයාගන්න බැරුව ගියා. ආයෙ පහුවෙන්දා උදේ මේගොල්ලෝ හොයාගෙන හොයාගෙන යද්දි ඒ ගම්මානයේ කෙරවල තියෙන දේවදාර වනයක් තියෙනවා, දේවදාර කැලෑ පොදක්. ඒ කැලෑ රොදේ තිබිලා හමු වුණා ඝාතනය කරන ලද ඩවුන් ඇෂ්වර්ත්ගේ මූර්ත ශරීරය. ඇයව බෙල්ල හිර කරලා මරලා තිබුණා. ඔවුන් මේ ගැන පොලිසියට දැනුම් දුන්නා. මූලික විමර්ශන කටයුතු නැංගබරෝ පොලිසිය තමයි ආරම්භ කළේ. ඔවුන් ආරම්භ කරලා මේ සම්බන්ධව අවශ්‍ය කරන මූලික කටයුතු ෆොරන්සික් එහෙම නැත්නම් ව්‍යවහාරික පරීක්ෂණ සහ සියලු පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා ඔවුන් විමර්ශනය ආරම්භ කළා. දැන් මෙහෙම යද්දී පොලිසිය හොයන්න ගත්තා. දැන් මේක අභිරහස් මරණයක්. ඩවුන් ඇෂ්වර්ත්ගේ ලයිෆ් ස්ටයිල් එක මේගොල්ලෝ පරීක්ෂණයට ලක් කළා. ලක්කලා දෙගොල්ලන්ට හොයාගන්න පුළුවන් වුණා මේ ඩවුන් ඇෂ්වර්ත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වන්න ඇය පස්සෙන් එන තරුණයෙක් ගැන. ඇත්තට ඒ තරුණයත් මේ ගමේම මේ නැග්බරෝ ගමේ ඉන්න කෙනෙක්. හැබැයි ඔහු එතරම් සමාජශීලි නැති. එයාගේ පියාට ෆාම් එකක් තිබුණා, ගොවිපලක්. ඒ ගොවිපලේ පියත් එක්ක ඉන්න මව මියගිය ටිකක් අහිංසක තරුණයෙක්. අහිංසක කිව්වට අර ටිකක් මෝඩ පාට අහිංසක. නමුත් ඩවුන් ඇෂ්වර්ත් කිසිවිටකත් කැමති වුණ නැහැ මේ තරුණයත් එක්ක ප්‍රේම සම්බන්ධකමක් ඇති කරගන්න. ඉතින් පොලිසිය මේ හේතුවෙන් මේ පුද්ගලයව ප්‍රශ්න කළා. පළවෙනිම සැකකාරයා හැටියට ප්‍රශ්න කරද්දී ඇත්තටම ඔබ දන්නවා අර න්‍යාය සමහර වෙලාවට අපි විහිළුවට කියනවා වලහගේ කතාව. ඉතින් ඒ වගේ එංගලන්තේ පොලිසියත් අපි කොහොම වුණත් මේ ප්‍රශ්න කිරීමේදී ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ මේ අපරාධය විසඳන්න. ඒක නිසා හරි කුමන හෝ හේතුවකින් ඔවුන් මේ පුද්ගලයන ටිකක් බලපෑමක් එල්ල කරලා තමයි ප්‍රශ්න කරේ. ඔහු මානසිකව එච්චරම හොඳ කෙනෙක් නෙමෙයි. මේ බලපෑම ප්‍රශ්න කරද්දී ඔහු එක අවස්ථාවකදී කිව්වා මං ඩවුන් ඇෂ්වර්ත් මේ ගර්ල්ව මම මැරුවේ නෑ, හැබැයි යා මැරනකොට මම සතුටුයි කියලා. මැරුණ එක ගැන මම සතුටුයි. ඒ ඔස්සේ මේගොල්ලෝ තව වැඩියෙන් ඔහුට ප්‍රශ්න කරද්දී ඔහු අවසානයේදී කිව්වා ඩවුන් ඇෂ්වර්ත් මං මගේ මුළු හදවතෙන්ම ආදරය කළා, නමුත් එයාව මට හම්බුන්නේ නෑ. නමුත් මට හම්බෙන්නේ නැත්නම් වෙන කාටවත් එයාව හම්බෙන්න ඕනත් නැහැ. ඒකින්ද එයා මැරිච් එක ගැන මම සතුටුයි කියලා. නමුත් අවසානයේදී පොලිසියට පුළුවන් වුණා ඩවුන් ඇෂ්වර්ත් මැරුවේ මේ පුද්ගලයා කියලා ඔහුගේ පාපොච්චාරණයක් ලබා ගන්න කියවගත්තා. ඔව්, ඒ සම්බන්ධව ඔහුව බන්ධනාගාරගත කළා. දැන් මේ සිද්ධියෙන් දැන් අපරාධකරුව අහු වුණා කියලා ගමේ අය, ඒ ඩවුන් ඇෂ්වර්ත්ගේ පවුලේ අය සතුටු වෙන්න ඇති. අපරාධකාරු අපරාධයක් විසඳුනා කියලා පොලිසිය සතුටු වෙන්න ඇති. හැබැයි මේකෙන් දුකටපත් වෙච්ච පුද්ගලෙක් හිටියේ, ඒ තමයි මේ තරුණයාගේ පියා. ඔහු යම් දේපලක් තියෙන අහිංසක ගොවියෙක්. ඔහු හොඳටම දන්නවා මේ කියන දවසේ මේ තරුණයා නිවසේ එළියට ගියේ නැහැ කියන එක. අනික මොහු අන්ධකාරයට පුදුම බියක් දක්වන තැනත්තේ. ඒ පියා කියනවා ඔහු මේ ගෙදර ඇතුළේ එක කාමරේ ඉඳලා අනිත් කාමරයට යන්නේ නැහැ රෑට. එච්චර බයයි. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමද මේ වගේ ඝාතනයක් කරන්නේ කියන එක විශාල සැකය ඔහුගේ පියා තුළ තිබුණා. ඉතින් මේ සම්බන්ධව ඔහු දිගින් දිගටම හොයාගෙන හොයාගෙන යද්දී ඔහුට දැනගන්න හම්බුණා මේ මොලිකියුල බයොලොජි, එහෙම නැත්නම් මේ සෛල ආශ්‍රිතව කරන පරීක්ෂණ වලින් පුජ්‍යල අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා සුවිශේෂ තාක්ෂණයක් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෙෆ්රි ලූයිස්, ශ්‍රීමත් ජෙෆ්රි ලූයිස් පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ පරීක්ෂණය හුයින්නේ අවසාන අවධිය කියලා. ඔහු මේ ගැන තවදුරටත් හොයද්දී ඔහුට දැනගන්න හම්බුණා දැනට මේ තාක්ෂණය භාවිතා කරලා
එංගලන්තේ පදිංචි වෙලා ඉන්න කෙන්යානු ජාතික පියෙකුට දාව එංගලන්ත බ්‍රිතාන්‍ය මවකගේ කුසෙන් උපන් දරුවෙකුගේ පීතෘත්වය සම්බන්ධව ප්‍රශ්නයක් ආගමන විගමන පරීක්ෂණය සඳහා අවශ්‍ය වෙච්ච වෙලාවක මේ තාක්ෂණය මුලින්ම පාවිච්චි කරලා ඒ ප්‍රශ්නය ඉතා හොඳින් සහ සාධාරණව විසඳුනා කියලා. මොහු මේ විස්තර දැනගෙන මොහු තකහණයක් ගියා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිහිල්ල මහාචාර්ය ජෙෆ්‍රි ලුයිස්ව හම්බුණා. හම්බෙලා ඔහුට කිව්වා සර් මට මම සල්ලි නෑ ගොඩක්. නමුත් මට පොඩි දේපලක් තියෙනවා. මට ගොවිපලක් තියෙනවා. මේ මගේ එකම දරුවා. අම්මත් නැතුව මම තමයි මෙයාව බොහොම අමාරුවෙන් හදාගත්තේ. මම මේ ගොවිපල විකුණලා මම මේ සල්ලි සේරම ඔබතුමාට දෙන්නම්. මේ ගැන මැදහත් වෙලා මේ දරුවා මට හොඳටම විශ්වාසයි. මේ දරුවා එදා ගෙදර හිටිය ඔහු මේ මරණය කරන්නේ නැහැ කියලා. නමුත් පොලිසිය එකහෙලා කියන ඔහු කරයි කියලා. මම මේ දරුවාව නිවැරදි කරලා දෙන්න කියලා. ඊපස්සේ මහාචාර්ය ලුයිස් අර පියාගේ ඇවටිල්ල හේතුවෙන්ම පොලිසියට ගිහිල්ලා නැංගබරෝ පොලිසියට මේ වාර්තා අරගෙන බැලුවා. මේ වාර්තා බලද්දී තිල්ලි තිබුණා ඉතාමත්ම හොඳ සාක්ෂියක්. මේ තරුණිය ඩවුන්ෂෝ දූෂණය කරපු වෙලාවේ අපි දන්නවා ඕනෑම දූෂණයක් ශ්‍රී දූෂණයක් කරලා සිදු කරන දූෂණයකදී තා වැදගත්ම සාක්ෂිය තමයි ඒ දූෂණය කරන දූෂකයාගේ සුක්‍රාණු, විශේෂයෙන්ම පුරුෂ ශෛල සුක්‍රාණු ඒ දූෂණයට ලක් වූ තැනැත්තියගේ රහස් ප්‍රදේශයේ තැවරෙනවා. ඉතින් මේ ඩවුන්ෂෝත්ගේ මෘත ශරීරයේ පරීක්ෂා කරපු මහාචාර්යවරයා වෛද්‍යවරයා වෞහරික වෛද්‍යවරයා මේක ඉතා හොඳින් අරගෙන ආරක්ෂා කරලා තිබුණා මේ ශුක්‍ර සාම්පල් එක. පස්සේ මහාචාර්ය ලුයිස් මේ සාම්පල් එක අරගෙන අර ඔහුගේ පරීක්ෂණයට DNA එකට දැම්මා. අර තරුණයාගේ DNA එක අරගෙන මේකට ටෙස්ට් කරලා බලපුවාම ඔහු දැනගත්තා මේක නෙගටිව්. ඒ කියන්නේ මේ තරුණයාගේ ශුක්‍රාණු නෙමේ මෙතන තියෙන්නේ. අන්න එතෙන්දි ඔහු ඇලර්ට් වුණා. එතෙන්දි ඔහුට තේරුණා මේ ඇතුලේ විශාල අභිරහසක් තියෙනවා කියලා. එතන ඉඳලා ඔහු වෙනදට වැඩිය ජවයකින් මේක ගැන හොයන්න පටන් ගත්තා. ඔහු රජයේ අවසර අරගෙන පොලිසියට ගිහිල්ලා කියපම පොලිසිය හැබැයි ඔහුට උපහාසාත්මක හිනා වුණා. පොලිසිය කිව්වා මේ අපරාධකාරයා කියනවා එයා මැරුවයි කියලා. මහාචාර්යතුමා මොකද්ද තාක්ෂණිකින් කියනවා නෑ කියලා ඔහු උපහාසාත්මකව හිනා වුණා පොලිසිය. නමුත් මේ මහාචාර්යවරයා ඒ නැග්බරෝ ග්‍රාමයේ ඉන්න අවුරුදු 10ට වැඩි 70ට අඩු පිරිමි කාණ්ඩයේ සියලුම දෙනාව නගරේ ක්‍රීඩාංගණයට අරන් ඇවිල්ලා විශාල නිලධාරීන් සංඛ්‍යාවක් යොදවලා මේ සියලුම දෙනාගේ මට මතක හැටියට DNA සාම්පල් 6000කට ආසන්න සංඛ්‍යාවක් ඔහු ලබා ගත්තා. ඔහු ලබාගෙන ටිකෙන් ටික මේවා අර ඔහු ළඟ තියෙන ඩවුන්ෂෝත්ගේ ගෙන් ලබාගත්තු පුරුෂ ශුක්‍රාණු, ඇගේ රහස් ප්‍රදේශයෙන් ලබාගත්තු ශුක්‍රාණු තරලත් එක්ක මේ DNA පරීක්ෂා කළා. මොහොම පරීක්ෂා කරන යද්දී එකක්වත් එකට තැලි වුණේ නැහැ. එකට පොසිටිව් වුණේ නැහැ. ඉතින් මහාචාර්යවරයාටත් ප්‍රශ්නයක්. මොකද මේක තාම මුල් අවධියේ තියෙන තාක්ෂණයක්. ඒතර ඔහුට සමහර විට හිතෙන්න ඇති මගේ තාක්ෂණය යම්කිසි දෝෂයක්ද කියන එක. ඊපස්සේ මෙහෙම දිගටම හොයාගෙන දැන් අර 6-10 අවසාන ටිකටත් ඇවිල්ලා සාර්ථක ප්‍රතිඵලයක් නැහැ. මහාචාර්යවරයාත් උබතෝ කෝටියකට මැදි වෙලා කල්පනා කරනවා දැන් මේක ඔහුගේ කාර්ය මණ්ඩලයේත් එක මේක කොහොමද වෙන්නේ කියලා. දැන් ගැළපෙන කෙනෙක් නැහැ. අර ඉන්න කට්ටියගේ. මෙහෙම ඉන්නදී දවසක් පුජ්‍යලයක් මහාචාර්යවරයාට කතා කරා. කතා කරලා කිව්වා ප්‍රොෆෙසර් ඔබතුමා මේ පරීක්ෂණය කරනවා නේද? ඔව්. මම දන්නවා හොඳට මම මේ ගැන විස්තර. ඊයේ මේ නගරේ තියෙන අවන්හලේ එහෙම නැත්නම් පබ් එකේ කට්ටියක් වෙන තැන මමත් හිටියා ඒ ඇහැ ටේබල් එකේ. මේ කීප දෙනෙක් මෙතන බිව්වා. බිලා මේගොල්ලෝ අවසානයේදී ගෝරියක් කරගත්තා. මේ පුජ්‍යලීන් දෙදෙනා ආරවුලකට මැදි වුණා. ඒ ආරවුලේදී මට තේරුණා මේ එක පුජ්‍යලයක අනිත් පුජ්‍යලයට තර්ජනය කරනවා ඔහු සම්බන්ධව මොනවා හරි පරීක්ෂණයකට මේ පුජ්‍යලයා පෙනී හිටිය බව කියලා විශාල විස්තරයක් කිව්වා මහාචාර්යවරයාට. මහාචාර්යවරයා බොහොම සාවධානව මේ ටික අරගෙන අර පුජ්‍යලයා පවසපු අර තර්ජනය කරපු පුජ්‍යලයාව පොලිසිය මාර්ගයෙන් ප්‍රශ්න කිරීමට ලක් කළා. මුළු අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළා. නමුත් ටිකක් දිගින් දිගටම ප්‍රශ්න කළා. දෙහු පිළිගත්තා. මෙවැනි සිද්ධියක් වුණා. මෙහෙම දෙයක් වුණා. ඔහු කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා කොලින් ෆිච්ෆොක් කියලා. ඔය අවුරුදු 42 අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී
කොලින් ෆිච්කොක් මට කිව්වා මම නැක්බොරු පදිංචිකාරයෙක් නෙමේ, මෙහෙම බ්ලඩ් සාම්පල්ස් ගන්නවා පරීක්ෂණයක් සඳහා මගේ නමට උඹ ලේදීපන් කියලා. එහෙනම් මම තමයි කොලින් ෆිච්කොක් වෙනුවට මේ ලේ සාම්පලේ එදා මහාචාර්යවරයාට දුන්නේ. දැන් අපි දෙන්න අතර මේ ප්‍රශ්නේදී මට මේක මම මේක තමයි කිව්වේ කියලා විශාල කතාවක් කිව්වා. පස්සේ පොලිසිය ඒ අවස්ථාවේදීම කොලින් ෆිච්කොක් එතකොට ඔහු අත්අඩංගුවට ගත්තේ 1983 වයස අවුරුදු 42 මේ පුජ්‍යලයව අත්අඩංගුවට ගත්තා. ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නැහැ මේ ඝාතනය සම්බන්ධව. එතකොට ඝාතනය වෙලත් අවුරුදු 2 විතර ගිහිල්ලා ඔහුගේ DNA ලබාගත්ත අධිකරණ නියෝගයක් මත අරගෙන පරීක්ෂා කරද්දී තා පැහැදිලි වුණා ඩවුන් ඇෂර්ඩ්ගේ ලිංගෙන් ලබාගත්තේ පුරුෂ සුක්‍රාණු සාම්පල් 100%ක්ම DNA තාක්ෂණයෙන් කොලින් ෆිච්කොක්ට සැසඳෙනවායි කියලා. පස්සේ කොලින් ෆිච්කොක් මේ සම්බන්ධව පිළිගත්තා. ඔහු පුරුද්දක් ලෙස මේ ස්ත්‍රී දූෂණය යෙදෙන තැනැත්තෙක්. මෙම සිද්ධිය සිදුවීමට වසර 3 ප්‍රථම මේ ආකාරයටම ලින්ඩා මාන් කියන මේ ගමේම පදිංචිලා හිටු තවස් ස්වරූපි 16 දැරිවියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සිදු කරලා තිබුණේ මේ අපරාධකරුමයි. පසුව ඉංගලන්තේ පොලිසිය විසින් කොලින් ෆිච්කොක්ට විරුද්ධව ලින්ඩා මාන් සහ ඩවුන් ඇෂර්ඩ් ඝාතනය කිරීම යන ඝාතන දෙක සම්බන්ධව නඩු පවරනු ලැබුවා. ඒ නඩුව 1988 අවසන් වුණා. අවසන් වුණේ කොලින් ෆිච්කොක්ට වසර 30 සිර දඬුවමක් නියම වීමෙන්. මේ විදිහට තමයි DNA තාක්ෂණය ලෝකෙට. ඔව්, ඊට පස්සේ තිල්ලි දැන් DNA තාක්ෂණය මේ තමයි පළමුවෙනි අපරාධ නඩුව DNA භාවිතා කරපු. ඊට පස්සේ DNA තාක්ෂණය ලෝකේ අනිත් රටවල් අනුගමනය කරන්න ගත්තා. මේ සිද්ධිය හේතුවෙන් මහාචාර්ය ජෙෆ්රි ලුයිස්ට එංගලන්ත මහරජින විසින් ශ්‍රීමත් කියන ගෞරවනාමය පුදන ලැබුවා. ඔහු දැන් සර් ජෙෆ්රි ලුයිස්. ඔහු විශාල සේවයක් කරපු කෙනෙක් මේ අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධව මේ DNA හඳුන්වා දීම තුළින්. අද DNA එක ලංකාව ඇතුළු රටවල් රාශියක් අපරාධ විමර්ශනය සඳහා මේ DNA එක භාවිතා කරනවා. ඒ වගේම මේ වන විට මේ DNA තාක්ෂණය අපරාධ විමර්ශන කටයුතු සඳහා ලෝකේ රටවල් බොහෝමයක් පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාවේ දැනට අපරාධ විමර්ශන කටයුතු සඳහා DNA තාක්ෂණය භාවිතා කරනවා. මුලින්ම මේ DNA තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ජීන්ටෙක් ආයතනය. නමුත් දැන් කොළඹ විශ්වවිද්‍යාලය, රාගම වෛද්‍ය පීඨය, කොළඹ වෛද්‍ය පීඨය මේ හුඟාක් වෛද්‍ය පීඨවල DNA තාක්ෂණය කරනවා. දැන් ඇමරිකාව වගේ රටවල්වල අපි පුහුණුව ලැබුණු කාලේ මේ අපරාධ ස්ථානවලට අරගෙන යන මේ මොබයිල් DNA නැත්නම් ජංගම DNA රසායනාගාර පවා FBI ආයතනය පාවිච්චි කරනවා. ඒ ෆොටෝකොපි මැෂින් එකට වැඩිය තරමක් ලොකු මැෂින් එකක්. මම මේ කතා කරන්නේ 2005 ඉතර කාලේ. දැන් ඊටත් වැඩිය තාක්ෂණය දියුණු වෙලා ඇති. විශේෂ අපරාධ ස්ථානවලට මේ වාහනවල සවිකරපු මේ DNA ජංගම DNA පරීක්ෂණාගාර අරගෙන යනවා. ඒ තරමට අද මේක දියුණුයි. ඒ නිසා අද DNA තාක්ෂණය හේතුවෙන් විසඳන අපරාධ සංඛ්‍යාව ඉතා විශාලයි. ඉතින් DNA එක වරදව තේරුම් ගන්න හොඳ නැහැ. මේ ලේ හෝ ද්‍රව මේ යම් කිසි තරලයක විතරයි තියෙන්නේ කියලා කෙස් ගහක තියෙන කේශ මූලයේ පවා DNA තාක්ෂණය තියෙනවා. ඒ වගේම කොටකෙතනදී අපිට පුළුවන් වුණා ඒ අපරාධකරු බුලත් කෙල ගහපු තැනක තිබුණා ඒ අපරාධය කාන්තාවන් ඝාතනය කරපු ස්ථානයක තිබුණා කැන්ද කොළයක ඒ අපරාධකරුගේ බුලත් කෙල පහර තිබුණා. ඒ බුලත් කෙල පහරෙන් අර අපරාධකරුගේ DNA එක ඉතා පැහැදිලිව අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ සියලුම කරුණු තමයි අවසානයේදී අපරාධකරු සමග සංසන්දනය කරන්න උපයෝගී කරගන්නේ. නිසා DNA තාක්ෂණය අද අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධව ඇඟිලි සලකුණටත් වැඩියෙන් භාවිතා කරනවා. නමුත් එකම අපිට අවාසනාවක් තියෙනවා, ඇඟිලි සලකුණු සැලකුවොත් ලෝකේ තවම සමාන ඇඟිලි සලකුණු තියෙන පුද්ගලයන් 2 හමු වෙලා නැහැ. නමුත් DNA තාක්ෂණයේදී අර සම නිවුන් දරුවන් වුණොත් ඒ DNA එක බොහෝ දුරට සමාන වෙන්න පුළුවන්. යම් කිසි අපරාධයකට අපරාධකරුවෙකු DNA තාක්ෂණයෙන් පමණක් වරදකරු කරන්න ගිහිල්ලා ඔහු ඔප්පු කරොත් ඔහුට සම නිවුන් දරුවෙක් ඉන්නවයි කියලා ඒ අවස්ථාව අපෙන් ගිලිහලා යනවා. ඒ නැත්තං 100%ක්ම අපි සාර්ථකයි DNA අපරාධ විමර්ශනය සඳහා භාවිතා කිරීම.
මංහිතන්නේ මේ වෙනකොට ලෝකයෙන් ආපු එඩියන්නේ තාක්ෂණය අපේ රටත් විවිධ අපරාධ නඩු විසඳීම සඳහා යොදාගෙන තියෙන විශේෂයෙන්ම මුල්වරට හෝකන්දර සයපුද්ගල ඝාතන නඩුවේදී බිස්කට්ටින් එකේ ඇඟිලි සලකුණු යොදාගෙන, ඒ වගේම ලේ පැල්ලම් යොදාගෙන, ඩීඑන්ඒ තාක්ෂණය යොදාගෙන, ඇඟිලි සලකුණු සහ ඩීඑන්ඒ කියන සාක්ෂි දෙකම යොදාගෙන මේ නඩුව විසඳලා තිබුණා. මේ වගේ තවත් නඩු ගණනාවකදී මං හිතන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපේ රටේ ඩීඑන්ඒ තාක්ෂණය යොදාගෙන නඩු විසඳලා තියෙනවා. ඔව්, විශේෂයෙන්ම රොයල් පාක් ඝාතනයේදී DNA සහ ඇඟිලි සලකුණු දෙකම එකට භාවිතා කළා. ඒ කියන්නේ අපරාධකරු අපරාධය සිදු කිරීමෙන් පස්සේ පලා යන පාරේ අර යකඩ වැටේ, එහෙම නැත්නම් අර සුදු යකඩ වැටේ ඉවාන් ජොන්සන්ගේ රුධිර සමග අපරාධකරුගේ ඇඟිලි සලකුණ එම්බෝස් වෙලා තිබුණා. ජූඩ් සම්බන්ධක ඇඟිලි සලකුණු එම්බෝස් වෙලා තිබුණා. ඒක ඉතා සුවිශේෂ අවස්ථාවක්. DNA සහ ඇඟිලි සලකුණු එකම භාණ්ඩයකින් දැන් හෝකන්දර ඇඟිලි සලකුණු ලබා ගත්තේ බිස්කට් පෙට්ටියෙන්, DNA ලබා ගත්තේ වෙනත් තැනකින්. නමුත් මේ රොයල් පාක් මිනිමැරුමේදී ඇඟිලි සලකුණු සහ DNA එකම තැනකින් එකම සාක්ෂියෙන් දෙකම හොයාගත්තු ඉතා විරල අවස්ථාවක්. එවැනි අවස්ථා සියල්ලෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ අපරාධයක් කරලා කෙනෙකුට හැංගිලා ඉන්න බෑ. අපරාධකරුවන් කොටු කරගන්න තාක්ෂණය වෙනත් සාක්ෂි හැමදේම යොදාගෙන බොහෝ අපරාධ කොටු කරගන්න අපරාධකරුවන් කොටු කරගෙන නීති හමුවට ගෙන එන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් සාක්ෂි මත පදනම්ම මේ අපරාධකරුවන් කොටු කරගන්නා විදිහ දැනීමෙන් අපරාධකරුවන්ට බේරිලා ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ සාක්ෂි පමණක් නෙවෙයි, තවත් විවිධ සාක්ෂි තියෙනවා අපරාධ නීති විද්‍යාව තුළ, අපරාධ විද්‍යාව තුළ අපරාධ නීති ක්‍රියාත්මක කරලා අපරාධකරුවන්ට දඬුවම් කරන්නට පුළුවන්. අපි තවත් මෙවැනි වැඩසටහනක් ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා, තිලිනි පෙරේරා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.